සෑම දිනකම ලක්ෂපතියෙ සෑම මාසයකම මිලියනපතියෙ කැලින් මිලියනපති ඉදිරි වසර 10 දී ජපානයේ ඉනිග්‍රීම් සේවකයන් 25% ප්‍රතිශතයක් විශ්‍රාම ගැනීමට නියමිතව තිබෙනවා. ඉනි පුරප්පාඩු වන රැකියා ගණන 325,000කට අධිකයි. එම රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන්ට අයදුම් කිරීමේ අවස්ථාව ප්‍රකාශයට පත් කිරීම කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ්‍යනානකාර ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදකි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණා. අද දවසේදී අපිට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සඳහාත් SSW කාණ්ඩය යටතේ ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට ඉඩකඩ අවස්ථාව උදා වෙනවා. අද දවසේ ඉඳලා ඉදිකිරීම් ක්ෂේත්‍රයට ජපානය කරා යන්න අවශ්‍ය කරන මූලික විභාග කටයුතු අද ඉඳලා ආරම්භ වෙනවා. ඒ ජපන් භාෂාව පුළුවන්, ඒ වගේම ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ අයට පුළුවන් මේ විභාගයට මුහුණ දීලා ජපානයට SSW කැටගරියක යටතේ යන්න. මේ SSW කැටගරියක කියන්නේ විශේෂිත පුහුණු ක්ෂේත්‍රය සඳහා අපි යවන්නේ. එතකොට ඒ ක්ෂේත්‍රය සඳහා පුහුණුව තියෙන ඒ අයට සාමාන්‍ය ජපානය අයගේ වැටුප වගේම වැටුප් ලැබෙන විශේෂී කාණ්ඩයක් තමයි SSW කාණ්ඩය කියන්නේ. අද දිනේ ඉඳලා මධ්‍යස්ථාන 4ක විභාග පැවැත්වෙනවා. මේ සඳහා N4 විභාගයේ සමත් අයට මේක විවෘත වෙලා තියෙනවා. N4 මට්ටම සමත් නම් මේ වෙලාවේ විභාගයට මුහුණ දෙන්න පුළුවන් අපේ තරුණ තරුණියන්. And today I am pleased to announce that the test in the construction field will be newly introduced. මම සතුටින් ප්‍රකාශ කරන්න කැමති පළමුවරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේද අද සිට අලුතින් හඳුන්වා දෙන බව. තවදුරටත් කියනවා නම් ජපාන ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ශ්‍රම බලකායන් 25% වයස 60 ඉක්මවා ඇති අතර බහුතරයක් ඉදිරි වසර 10 තුළ විශ්‍රාම ගැනීමට අපේක්ෂිතයි. ඒ ඇත්තෙන්ම ශ්‍රී ලංකාවට සහ ජපානයට කාලානුරූප අවශ්‍යතාවක් සපුරාලීමක්. රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින්ට නව දොරටුවක් විවෘත වනවා. මම බලාපොරොත්තු වනවා කුසලතා සහිත ශ්‍රී ලාංකික යෞවනයන් හැකිතාක් මේ අගන අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. ඒවගේම ජපානය ඉන්දියාව සහ ප්‍රංශය සම සභාපතිත්වය දරන නිල නයහිමියන්ගේ කමිටුව සමඟ නය ප්‍රතිවියෝගත කරනය සඳහා ඇතිකරගත් ප්‍රතිපත්තිමය එකගතා ගැන ශ්‍රී ලංකික ජනතාවට සුභපතන්න කැමති. මෙම එකගතාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නයවැඩසටහනේ පළමු ඇගීම ඔස්සේ ඉදිරියට යාම සඳහා මඟ සලසන අතර එමගින් එහි දෙවැනි වාර්කිය මුදාහැරීමට අවස්ථාව සැලසෙන්නේ ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික ස්ථාවර භාවය ඇතිකිරීමට සහාය වෙමින්. අදදෙරණ YouTube නාලිකාව YouTube අදදෙරණ දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න.